මං හරි කැමති කාන්තාව වුණා කියලා අපි ගෙවල් වලට වෙලා ඔහේ කාලා බීලා එක්ක මහත්ය දෙන දෙයක් කාලා එයා දුන්නොත් විතරක් උයලා තිබුණ නැත්තම් එයත් එක රණ්ඩු වෙලා එහෙම නැත්තම් දරුවංගෙන් ඒ පලි අරගෙන ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ නෑ අපි මට ආත්ම තෘප්තියක් ලැබෙන්න ඕන මම මගේ ජීවිතේ මං ඉපදිලා නිකන් මැරිලා යන්න ඕනේ නෑනේ මං ඉපදුනා නම් මං ඒකට මගේ සමාජෙට ගමට රටට වගේම මටත් දෙයක් කරගන්න ඕන මට සතුටු වෙන්න ඕන අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තුෙන් ඒක නිසා ඕනම කෙනෙක් හිතනවා නම් අනේ මටත් පුළුවන් නේද එහෙනම් මේ විදිහට කරන්න කියලා පුළුවන් අනිවාර්යෙන් පුළුවන් ඒක අලුත් විදිහට හිතන්න මං කියන්නේ ඕනම කෙනෙක් ගාව හොඳ නිර්මාණකරුවෙක් ඉන්නවා එයා හිතන්නයි ඕනේ කාන්තාවක් හැටියට විශේෂයෙන්ම ඒ ගැන හිතලා හොඳ දෙයක් කරන්න හිතට ධෛර්යය ගන්න ඉලක්කයක් තියාගන්න ඒ ඉලක්කෙටම යන්න අයිබෝවන් සුබ දවසක්. ඔන ඉතින් අද දවසේදීත් අපි බොහොම සුන්දර ගම්මානයකට ඇවිල්ලා ඉන්නේ. මේ පානදුර ප්‍රදේශයේ අලුබෝමුල ගම්මානයයි. අද අපි ආවේ දිරිය කාන්තාවක්. එහෙම නැත්නම් දිරිය ව්‍යවසායිකාවක් හම්බෙන්න. මේ තියෙන්නේ ඇගේ ව්‍යාපාරික ස්ථානය. එන්නකෝ අපි ගිහිල්ලාම කතා කරමු. මේ ඉන්නේ මේනකා නිලන්ති මහත්මිය. අයිබෝවන්. මේ නිෂ්පාදනයට යොමු වුණේ නම් 2008 කියන්නේ සම්පූර්ණයෙන්ම මම එකට යොමු වුණේ 2008 නමුත් මේක මේ අම්මා කරපු මේ නිෂ්පාදනය තමයි මුලින්ම මුරුක්කු නිෂ්පාදනය ඒක දැන් අවුරුදු 50කටත් වඩා වැඩි ඒක ඊට පස්සේ මේ එයා කරගෙන ආවා ඉතින් ඒ වගේ පසුබිමක තමයි මම ඇඳුනේ වැඩුනේ අපේ ගෙවල් වල ඒව තමයි මේ කියන්නේ ව්‍යාපාරික කටයුතු තමයි අම්මයි තාත්තයි දෙන්නම කරේ ඉතින් මම පුංචි කාලේ ඉඳලා දැක් ඇසුරු කළේ මේ අපි ඒවයි වැඩ කරා එහෙම පරිසරයක තමයි මම හැදුනේ ඊට පස්සේ මේ අම්ම කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මම විවාහත් වෙලා දරු දෙන්නත් ලැබුණයින් පස්සේ 2008 තමයි මම සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාරික කටයුතු වලට යොමු වුණේ මුලින්ම පටන් ගත්තේ මුරුක්කු නිෂ්පාදනය කියලා ඒකේ නම තිබුණේ රස අම්ම දාලා තිබුණේ එහෙමමයි අපි රෙජිස්ටර් කරේ රස නමින් ඊට පස්සේ මම මුරුක්කු විතරක් නෙවෙයි 2015 වෘත්ති පුහුණු අධිකාරියේ මේ එළවලුවා පළතුරු සැකසුම් කරු කියන මේ පාඨමාලාව හැදෑරුවා 6 මාසික ඒකෙන් පස්සේ මම මේ බෝතල් නිෂ්පාදනය සඳහා යොමු වුණා මේවා මේ ඔක්කොම ඒ තාක්ෂණ දැනුම ගත්තේ වෘත්ති පුහුණු අධිකාරියෙන් ඒන් පස්සේ තමයි මේ නිෂ්පාදනයට යොමු වුණේ ඒ අත ඒ ඒවා අතර තියෙනවා චට්නි වර්ග ජෑම් චිලි පේස්ට් ලුණු දෙයි ඕනෑම බෝතල් කෑමක් කරන්න පුළුවන් ඊට අමතරව අපි කරා ඒ අතර කරගෙන යද්දී අපි මුරුක්කු සීනි මුරුක්කු විතරයි කරේ ඊට පස්සේ අපි දැන් වෙළඳ පොලේ එක දිගටම ඒක කරන එක ඒකාකාරී හින්දා අපි සෝදුරු සුදු ලුණු කරපිංචා දේශීය මේ කුළුබඩි යොදාගෙන බයිට් එකක් කරා හාල් පිටි ආශ්‍රිතව මේ ඒකත් වෙළඳ පොලට හඳුන දුන්නේ ඒකටත් හොඳ මාකට් එකක් තිබුණා ඒ අතර තව මම පුහුණු වීම් ලැබුවා මේ තව කල්තබා ගැනීම ආහාර එළවලුහා පළතුරු කල්තබා ගැනීම සම්බන්ධව පුහුණුව ලැබලා ඒවා බෝතල් කරලා ඒ කියන්නේ ඒවා කැබලි පිටින් ගෙඩි පිටින් ඒ විදිහට මේ නිෂ්පාදනය කරන්නත් ඉගෙන ගත්තා ඒවත් මම වෙළඳපොලේ අලෙවි කරා ඊට අමතරව මේව කරන අතර මේවම විතරක් නෙමෙයි දැන් ඔයාලා දකින්නම ඇති වෙළඳපොලේ ගොඩක් වෙලෙට තියෙන්නේ චට්නි වර්ග ගත්තොත් අඹ අඹරැල්ලා තමයි ගොඩක් වෙලෙට තියෙන්නේ නමුත් මම හරි ඉගෙන ගත්ත දැනුමත් උපයෝගී කරගෙන නිතර මේ මේව භාවිතා කරලා කොස් පොලොස් එතකොට සාදික්කා වගේ චට්නි වර්ග කරන්න ගත්තා මේ ඒවත් ඇත්තටම හොඳ තත්ත්වයකට මාකට් එකට මම හඳුනා දෙන්න උත්සාහ කරා මොකද ගොඩක් කලෙට මිනිස්සු මේ කොස් දෙල් ආපේ තියෙනවනේ කියලා කිව්වට ඒවා භාවිතා කරන්න ටිකක් කම්මැලි ඒව සුද්ධ කරලා ඒවා නිෂ්පාදනයක් හැටියට හරි කෙදර හරි තම්බලා කරලා ගන්න ටිකක් කම්මැලි නමුත් අපරාධ ඒවා අපතේ යනවා අපේ රටේ දේශීය දේවල්
ඒක හින්දා මම ඒවා අත්හදා බලලා ඒවා අලුත් විදිහකට මිනිස් අතරට ගෙන යන සෑහෙන උත්සාහයක් දැරුවා. ඒක සාර්ථකත් වුණා. ඒ අතර මම තව ජෑම් වර්ගවලින් මම මිශ්‍ර පළතුරු ජෑම් එක කරා. ඒක ITI සහතිකේ හොඳම නිෂ්පාදනය කැරීට පිළිගත්තා. පිළිගගෙන ඒකට හොඳ මාකට් එකක් අදටත් මට තියෙනවා. ඒ අතර මම තව අත්හදා බැලීම් කරා බෙලි නිෂ්පාදනය, බෙලි වලින් ජෑම් හදන්නේ කොහොමද කියලා. මේ ඒකත් දැන් මම ගන්නුරු ආහාර පරීක්ෂණ ආයතනයට දීලා තියෙන්නේ පරීක්ෂණ සඳහා. මම දන්න තරමට ඒගොල්ලෝ මාව දැනුවත් කරලා ලංකාවේ කවුරුත් එක කරලා නැහැ කියලා. ඉතින් ඒ වගේ අලුත් නිෂ්පාදන කරා යන්නත් මම මේ සෑහෙන උත්සාහයක් දරලා ඒක පාරිභෝගිකයන් අතරට ගෙනියන්නත් මේ උනන්දු වුණා. ඔය වගේ නිෂ්පාදන තමයි මේ මම කරගෙන යන්නේ. මං කරන නිෂ්පාදන අතර තියෙනවා අඹ චට්නි, අමරැල්ල චට්නි. චට්නි වලින් ගත්තොත් සාදික්කා, කොස් පොලොස් ඒ ටික තමයි චට්නි වලින්. ජෑම් වලින් නම් මිශ්‍ර පළතුරු, දියුල්. ඊට අමතරව අර මම විශේෂයෙන් කිව්වේ බෙලි යොදාගෙන කරන ජෑම් වර්ගය. ඊට අමතරව අපි මුරුකු වර්ග දෙකක් කරා. සූදුරු සුදුරු කරපිංචි දව මං කෝ බයිට් එකක් කරනවා කියලා. ඒකෙත් වර්ග කීපයක් කරනවා. කියන්නේ හාල් පිටි වලින්, පාම් පිටි වලින් ඒ විදියට කරා. දැන් මේ මෑතකදී අපි මේ මඤ්ඤොක්කා, අල, කෙසෙල්, ඒ කියන්නේ මම කියන්නේ අහගෙන ඉන්න කෙනෙකුට ඕනම දෙයක් තමන්ට පුළුවන් නිෂ්පාදනයක් හැටියට මේ තමන් චුටක් හිතලා පොඩි දැනුමක් අරගෙන ආවට ගියාට කරන්න බෑ. මොකද මේක ආහාරත් එක්ක සම්බන්ධ ව්‍යාපාරයක් නිසා ඕනම දෙයක් තමන් හිතලා තමන්ට ඒක අත්හදා බලලා ඒක මේ වෙළඳපොළට දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඕනම කෙනෙක්ට මම කියන්නේ බැරි නැහැ. මේ මටත් එහෙම බෑ කියලා හිතේනම් එහෙම වෙන්න බැහැනේ. ඒක නිසා මේ ඒ වගේ නිෂ්පාදන තියෙනවා. ඊට අමතරව අපි කිරි ටොෆි වර්ග, එතකොට අල ටොෆි, අලුවා ඒ වගේ ස්වීට් කෑමත් කරනවා. අමුද්‍රව්‍ය ගොඩක් කලේට මේ අපි අවටින් බලනවා. දැන් මේ ගමක් නේ, මේ ගමේ තියෙන තැන් වලින් දැන් ওই දැනුත් ගිහිල්ලා අපි කෙසෙල් ගෙනාවේ වගේ. ඒ වගේ ගමේ තියෙන භෝග තියෙන තැන් වලින් අපි උත්සාහ කරනවා ගොඩක් කලේට හොයාගන්න. එහෙම බැරි වුණොත් අපි එළවලු මේ සහ පළතුරු මේ අලවිසල් කීපයක් හඳුනාගෙන තියෙනවා මේ අවට. ඒ අවට තැන් වලින් අපි ඒව සපය ගන්නවා. දැන් අවට ගෙවල් වලින් තියෙන ඒවත් හොයා ගන්නවා. එහෙම නැති වුණොත් අපි අපිට වෙළඳසල් වලින් තමයි ගන්න. අම්මා කරපු දවසල අම්මා මේ එයාට පුළුවන් විදිහටනේ. එයා තාත්තත් නැතුව බොහොම ඉතින් අමාරු වෙන්නේ මේක කරේ. ඒ උනාට එයා හඳුනාගත්ත, එයා දිගටම බඩු දීපු කඩ දෙකක් තිබ්බා. මොරටුවේ කඩේකුයි පානදුර කඩ දෙකකුයි. ඉතින් අම්මා මට දෙනකොටත් කිව්වා ඒ කඩ දෙකට දිගටම බඩු සපයන්න කියලා. ඇත්තටම ඒ අය අදටත් මට සහයෝගය දෙනවා. ඕනම නිෂ්පාදනයක් ගෙනහල්ලා මේ දෙන්න අපි අලවි කරලා දෙන්නම් කියන මට අම්මා හදාගත්ත කීර්තිනාමය වෙන්න ඇති. ඒක මටත් ඉතින් දිගටම ඒ අය සහයෝගය දෙනවා. ඒ අතර මම නැවතුනේ නැහැ ඒ කඩ දෙකෙන්. මේ අමායි මහත්තයයි බඩු හදනවා. හදලා අපි රෑට අරගෙන යනවා මේ අපිට තියෙන බයිසිකලය. අපි ඒකෙන් ගිහිල්ලා කඩවල් වලට ගිහිල්ලා මේ ඒ නිෂ්පාදනය පෙන්නලා මේ අපි ඒගොල්ලන්ට මේ ගැන කරුණු පැහැදිලි කරලා දීලා. මොකද එතකොට අපි 2008 ගන්නකොට තිබුණේ මේ මොනිස් එකෙන් මුරුකු එකක් විතරයි. අපි මුලින්ම මම මුරුකු ගැන කතා කරොත් මුලින්ම තිබුණේ මොනිස් එකෙන් අවන් එකේ දාපු මුරුකු එකක් විතරයි. අපි දැක්කේ එහෙමයි. අපි ගියෙත් නෑ ගොඩක් දුර. අපි පානදුරේ අම්මාර කිව්ව ඒ කඩ කීපයකට විතරයි යමු උනේ. ඊට පස්සේ හොඳ වෙළඳපොළක් ඇත්තටම අපිට පෙනුනා මේ මුරුක් වලට හොඳ වෙළඳපළක් තියෙනවා අපිට කියලා. ඒ අනුව ගියා මම මුලින්ම ගියේ මේ පානදුරේ විදුද සේවයකින් කරන කෝප් සිටියට. ඒකේ සර්ට පෙන්නුවාම ඒ සර් මේ කිසිම පැකිලීමකින් තොරව මට කිව්වා ඔයා ගොඩක් නෙමෙයි ටිකක් ගෙනත් දෙන්න අපි මේ විකුණලා බලමු කියලා. ඉතින් මුලින්ම ඒ සර් තමයි අපිට ඒකට ඇත්තටම උනන්දුවක් දක්වලා ඒකට අවස්ථාව ලබලා දුන්නේ. ඉතින් අපිට අපි හිතුවේ නැති වෙළඳපොළක් එතනින් අපිට ආවා මුරුක් වලට. ඊට පස්සේ ඉතින් අර ටිකක් අපි ගැනම අපිට විශ්වාසයක් ගොඩ නැගුණා. මේ අපි දෙන්න මහන්සිලා මෙයා මහත්යනි වාඩු දවස්වල මේ අපි වැඩ කරලා ඒ දවස්වල අපි දෙන්නම තමයි මේ බඩු අරගෙන ගිහිල්ලා කඩවලට ගිහින් අලුත් කඩ හොය හොයා ගිහිල්ලා ඒ තුල මේ අපි කොහොම හරි බැලුවා මේ කඩ ගන්න වැඩි කරගන්න. ටික ටික ගිහින් ඒ විදිහට මුලින්ම මුරුක් වලින් තමයි කඩ ටික ඇත්තටම අපි සපය ගත්තේ. ඒ අනුව මේ ගිහිල්ලා ඒ අයත් එක කතා බහ කරලා ඉතින් හොඳ මාකට් එකක් තිබ්බා. අපි දානවලට වඩා බඩු අපි සතියකට දැම්මොත් දවස් 4ක් විතර යනකොට අපේ බඩු ටික අලවි වෙලා.
ඉතින් ඊට පස්සේ අපෙන් ඉල්ලන්න ගත්තා. ඊට පස්සේ අපිට ඇත්තටම කියනවා නම් මට දවස් 7ක් මදි. මං තනියෙන් වැඩ කරේ. මහත්තයා වැඩට ගියා, පුතාලා දෙන්නා ඉස්කෝලේ ගියා. කොහොම හරි මේ සෑහෙන වෙළඳපොළ පරාසයක් තුල ඒ වැඩ ටික කරගත්තා. ඊට පස්සේ අර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට යොමු වෙලා ඒගොල්ලොන්ගේ සහයෝගය ඇතුව ඒගොල්ලෝ වෙළඳපොළවල් හඳුන්වා දුන්නා. ඒ තැන්වලට ගියා. ඉතින් එතකොට මට කෙලින්ම පාරිභෝගිකයෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. දැන් අර කඩවලට දැම්මාම මම දන්නේ නැහැනේ ඒගොල්ලෝ මොන වගේ ප්‍රතිචාරද දක්වන්නේ කියලා. නමුත් අර ප්‍රදර්ශනවලට ගියාම ඒ අය පාරිභෝගිකයෙක් එක්ක කෙලින්ම මට ඒකත් එක්ක ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ අදහස් මට කිව්වා. ඒ වෙලෙන් මම අඩුපාඩු හදාගත්තා. මේක තව ටිකක් දියුණු කරගන්න ඕනේ කොහොමද, මම කොයි කොයි විදියට මේක පැකින් එක හදාගන්න ඕනේ, ඒ විදියට මේ එහෙම සම්බන්ධතා හදාගෙන තමයි මේ පුළුල් කරගත්තේ ව්‍යාපාරය. 2008 මේක පටන් ගන්නකොට පුතාලා දෙන්නත් පොඩි මං රස්සාවක් කරා. ඒ දෙන්නා මේ පුංචි ඉඳන් තමයි මට ඒ රැකියාවෙන් ඉවත් වෙන්න උනේ. ඒ අතර ඉතින් අපි ගොඩක් දේවල් කරා. ඇත්තම කියනවනේ මේකට එන්නේ ඉස්සෙල්ලා අපි ගොඩාක් ව්‍යාපාරික එක දේවල් කර කර අපි දෙන්න බැලුවා කොහොමද කීයක් හරි මාසෙට හොයාගන්නේ කියලා. මේ මහත්තයාගේ පඩිය මදි නිසා එහෙම කරලා අපි දෙන්න ඊළඟසේ තමයි අම්මා 2008 යෝග මට කරන්න දුන්නාම අපි ගොඩක් කියන්නේ මහත්තයාගේ එක පඩියෙන් අපිට ඔක්කොම කරන්න බෑ. පුතාලා දෙන්නගේ අධ්‍යාපන කටයුතු වෙනකොට තේරුණා මේ බොහොම අමාරුයි දැන් මේක කරගෙන යන්න කියලා. ඒ නිසාම තමයි මේ ඔකට විශේෂයෙන්ම යෙදෙනට උගන්නන්න හිතාගෙන තමයි මේකට යොමු වුණේ. ඉතින් දැන් අපි ඔය විදියට කොහොම හරි දුක් විඳලා මහන්සි වෙලා රෑ දවල් නැතුව වැඩ කරලා නිවාඩු දවස් නෑ අපිට දරුවෝ දෙන්නත් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා අපි ගොඩාක් මේ මහන්සි වුණා. පුදුම විදියට මහන්සි වුණා. ඒ විදියට මහන්සි වෙලා දැන් අපි මේ ඉඩම මහත්තයා ලෝන් එකක් අරගෙන අරන් තිබුණේ. ඊට පස්සේ අපි මේකෙන් ගොඩනැගිල්ල හැදුවා. පුතාලා දෙන්න ඉගෙනගෙන දැන් උසස් අධ්‍යාපනය සඳහා එක්කෙනෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එක්කෙනෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඉතින් මං හිතනවා අපි හිටිය තත්ත්වෙන් හිටියනම් සමහරට දරුවෝ දෙන්නට මොනවා වෙලාද, අපිට මොනවා වෙලාද කියන්න දන්නේ නැහැ. අපි අන්තං කාලේ ජීවත් වෙන්න තිබුණා. නමුත් දැන් අපි ඉතින් ඊට වඩා යමක් මං හිතුවටත් වඩා දුරක් මං ඇවිල්ලා ඉලක්ක මේ මගේ එකම ඉලක්කෙ තිබුණේ දරුවෝ දෙන්නට උගන්නන එක. මං හිතනවා මං ඒක සාර්ථක කරගෙන කියලා. දැන් මෙතනින් මම මේක නවත්තන්නේ නැහැ. මම උත්සාහ කරන්නේ මේ දෙන්නට මේක තව ඉදිරියට කරගෙන යන්න. එයාලා මොන උපාධිය අරගෙන මොන තත්ත්වෙක හිටියත් එයාලට තව මේක ගොඩක් දියුණු කරගන්න පුළුවන්. අපි දෙන්නට පුළුවන් මහන්සිය මේ දුර ගෙනාව නම් ඒගොල්ලන්ට ඊට වඩා දුරක් යන්න පුළුවන්. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුවත් මං විශ්වාස කරන්නේත් ඒක තමයි. අපි ගෙවල් වලට වෙලා ඔයේ කාලා බීලා එක්ක මහත්තයා දෙන දෙයක් කාලා එයා දුන්නොත් විතරක් උයලා තිබුණ නැත්තම් එයත් එක රණ්ඩු වෙලා එහෙම නැත්තම් දරුවන්ගෙන් ඒ පලිය අරගෙන ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ නෑ අපි. අපි මේ හිතන්න ඕන මම මේ රටට මම ආව නම් මේ රටට මං උපදුනා නම් මේ රටේ මම මේ රටට විතරක් නෙවෙයි මම මටත් මොනවා හරි දෙයක් කරගන්න ඕන. මට ආත්ම තෘප්තියක් ලැබෙන්න ඕන. මම මගේ ජීවිතේ මං ඉපදිලා නිකන් මැරිලා යන්න ඕනේ නෑනේ. මං ඉපදුනා නම් මං ඒකට මගේ සමාජෙට ගමට රටට වගේම මටත් දෙයක් කරගන්න ඕන. මටත් දෙයක් කරගන්න නම් අනිවාර්යෙන් මම සතුට වෙන්න ඕන. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තුෙන්. එතකොට ඒ සතුට ලබා ගන්න නම් අනිවාර්යෙන් අපි අපේ ජීවිතයේ මං වැඩදායක කෙනෙක් කියලා මටම අභිමානයක් ඇතුව මට මේක හිතට දරා ගන්න පුළුවන්. ඇත්තටම කෙනෙක් හිතනවා නම් මොනවා හරි කරන්න හිතේ තියෙනවා නම් දැන් මගේ මේ මම මේ කතා කරන දේ අහලා මගේ මේ නිෂ්පාදන දිහා බලලා මම මේ මහා ලොකු දේවල් මුලින් කරේ නැහැ. චූටියට ඉතල කරේ. ඒක නිසා ඕනම කෙනෙක් හිතනවා නම් අනේ මටත් පුළුවන් නේද එහෙනම් මේ විදිහට කරන්න කියලා. පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්. gedara තියෙන මැල්ලුම් ටික හරි කමන්නේ, කොළ ටික හරි කමන්නේ කඩලා බලන්න තව කෙනෙකුට විකුණලා තමන්ගේ gedara ප්‍රයෝජනෙට අරගෙන විකුණලා ඒකෙන් ආදායමක් කරන් gedaraට යොදා ගන්න. ඕනම දෙයක් තව වටේ තියෙනවා නම් ගස්වල කොස් ටිකක්, දෙල් ටිකක්, මේ මොනවම හරි කෙසෙල් ටිකක් එයාලගෙන් ඉල්ල ගන්න. නිකන් ඉල්ල ගන්න එපා. නිකන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. කීයක් හරි දීලා එක්ක දෙන්නම් කියලා හරි ඉල්ලගෙන
ඒදේ විකුණන්න බලන්න ඒදේ පටන් ගන්න ඒක අලුත් විදියට හිතන්න මං කියන්නේ ඕනම කෙනෙක් ගම හොඳ නිර්මාණකරුවෙක් ඉන්නවා එයා හිතන්නයි ඕනේ එයා ඒක හිතලා හිතුවොත් අපිට ඊවිග දිහා බලාගෙන හිටියොත් ඕක හිතන්න හම්බ වෙන්නේ නැහැ අපි ෆෝන් එක ඔබව හිටියත් ඕක හිතන්න අපිට කාලේ නැති වෙනවා ඒ හින්දා ඒවා පැත්තකින් තියන්න අම්මා කෙනෙක් හැටියට ගෘහණියක් හැටියට කාන්තාවක් හැටියට විශේෂයෙන්ම ඒ ගැන හිතලා හොඳ දෙයක් කරන්න හිතට ධෛර්ය ගන්න ඉලක්කයක් තියාගන්න ඒ ඉලක්කෙටම යන්න ඒ ඉලක්කේ තියාගත්තොත් ඒක දිහා බලාගෙන හිටියොත් අනිත් සියල්ල අමතක වෙනවා තමන්ට ඒ ගමන අනිවාර්යෙන් යන්න පුළුවන්. දිරිය කාන්තාවකගේ උනත්තු උත්සාහය මේ සියල්ල පිළිබඳ අත්දැකීම් ඔබ අද ලබා ගත්තා. ඉතින් ඔබත් උත්සාහ කරන්න අලුත් දේවල් කරන්න ජයග්‍රහණ ලබා ගන්න. නැවතත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අද දවසේදී අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.